දෙනාට තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත කාරුණික පින්නතුනි, මේ අවස්ථාවේ තුලදී සදහම් සිතුවිලි වැඩසටහන මගින් මේ හිමිදිරි උදෑසන අපේ පින්වත් හැම දෙනාටම අවධානය යොමු කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ දුෂ්ට අක්ෂණයන් පිළිබඳව යම් අවබෝධයක් මේ හිමිදිරි උදෑසන අපේ පින්වත් හැම දෙනාටම අවබෝධ කරලා දෙන්න. විශේෂයෙන්ම ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රමවේදය තුළ තවත් එක් දේශනා ක්‍රමයක් තමයි මේ දුෂ්ට අක්ෂණ කියන කාරණය. ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් වාක්‍ය සම්පන්න වාසනාවන්ත සහ අවාසනාවන්ත කියන කාරණය මැනපු මිනුම් දණ්ඩනේ තමයි දුෂ්ට අක්ෂණය කියන කාරණය. අපි සමහර වෙලාවට අපේ සමාජයන් තුළ අපි කෙනෙක් වාග්ය සම්පන්නයිද අභාග්‍ය සම්පන්නයිද කියලා මනින ඒකකයන් තියෙනවා, මිනුම් දඩු තියෙනවා. හැබැයි බුදු සමය කෙනෙක් වාග්ය සම්පන්නයිද අභාග්‍ය සම්පන්නයිද වාසනාවන්තයිද අවාසනාවන්තයිද කියන කාරණය මනින්නේ දුෂ්ට අක්ෂණයන් මත. එතකොට ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාරණා 8ක් පැහැදිලි කරා. කාරණා 8කින් තොර පුද්ගලයා වාසනාවන්ත පුද්ගලයෙක් කියලා, භාග්‍ය සම්පන්න කෙනෙක් කියලා. එයින් පළවෙනි කාරණය තමයි තයෝ අපාය, නරක, තිරිසන්, ප්‍රේත කියන මේ අසුර ලෝකයක යම්කිසි කෙනෙක් ඉපදුනොත් ඒ කෙනා අභාග්‍ය සම්පන්නයි කියලා. අපි දන්නවා නරක, තිරිසන්, ප්‍රේත කියන ලෝකයක යම්කිසි පුද්ගලයෙක් ඉපදුනොත් එයාට පින්කමක් සිද්ධ කරගන්න, යම්කිසි කුසලයක් සිද්ධ කරගන්න, ධර්මයේ ශ්‍රවණය කරන්න, යහපත් දෙයක් සිද්ධ කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා එවැනි තත්ත්වයකටපත් වුනොත් අපේ ජීවිත අභාග්‍ය සම්පන්නයි. ඒ නිසා මේ වෙලාව තුලදී අපි මේ අක්ෂණයෙන් මිදලා ඉන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරා අරූපවචර බ්‍රහ්ම ලෝකය. අරූපවචර බ්‍රහ්ම ලෝකය කියලා කියන්නේ අපි කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් බ්‍රහ්ම ලෝකයේ ඉපදුනොත් යම්කිසි වාසනාවන්ත තායික තත්ත්වයක් කියලා. නමුත් අරූපවචර බ්‍රහ්ම ලෝකය කියලා අපිට හමු වෙනවා පින්නතුනේ සිත මිස කය නැති බඹලව සතරෙක කියලා අපේ පින්තුන්ලා අහලා ඇති. කය තියෙනවා හැබැයි සිත නැහැ. සිත තියෙනවා සමහල්ලට කය නැහැ. එතකොට මේ කියන කාරණය තියෙනවා අරූපවචර බ්‍රහ්ම ලෝකේ. එතකොට එවැනි ස්ථානයක ඉපදුනොත් ඒ අවාසනාවන්ත භාග්‍ය අභාග්‍ය තත්ත්වයකට පත්වෙන ඉරණමක් ඒ පුද්ගලයා තුළ තියෙනවා. එතකොට ඒ අක්ෂණයට පත්වුනොත් ඒක අවාසනාවක්. එතකොට මේ අපි හැමදෙනාම එතනින් අපි මිදිලා ඉන්නේ. ඊළඟට අසඤ්ඤතලය. අසඤ්ඤතලය කියලා කියන්නේ කය ප්‍රබලත්වයට පත් වෙලා සිත දුබලත්වයට පත් වෙන තියෙන අවස්ථාව. එතකොට මේ ඒ අවස්ථාවෙනුත් අපි මිදිලා ඉන්නේ. එතකොට අපි හැමදෙනාම මේ අවස්ථා තුනකින් දැන් සම්පූර්ණත්වයට පත් වෙලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා පින්නතුනේ අපේ ජීවිතේ කොයිතරම් වාග්ය සම්පන්නයිද කියලා. ප්‍රත්‍යංසිත දේශයක ඉපදුනොත් ඔබ බලන්න ඔබ ලංකාව වැනි රටක ඉපදීම කොයිතරම් වාසනාවන්තයිද කියලා. ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රී සද්ධර්මයේ බහුල කොට තියෙන මේ දේශයක ඉපදීම ඔබ කොච්චර වාග්ය සම්පන්නයිද කියලා කාරණේ ඔබ තුළ දැන් වැටහෙනවා ඇති. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා පින්නතුනේ මිත්‍යා දෘෂ්ටික කෙනෙක් කියලා ඉපදුනොත් මිත්‍යා දෘෂ්ටිකයක් වෙලා ඉපදුනොත් ඔබට ඔබේ ජීවිතේ ඉතාම අභාග්‍ය සම්පන්න කාරණයක් කියන කාරණය බුදු සමය ඔබට යෝජනා කරනු ලබනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට තවදුරටත් පැහැදිලි කරනවා බුද්ධෝත්පාද කාලයක ඉපදුනොත් ඒ කෙනා ඉතාම වාසනාවන්තයි කියලා. එතකොට මේ ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කාලය තුළදී අපි හැම දෙනාම මේ ලබලා තියෙන මනුස්ස ආත්මය ඉතාම භාග්‍ය සම්පන්න ආත්ම භාවයක් කියලා පැහැදිලි කිරීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා අපේ පින්වතුන් හැම දිනාම මේ දුෂ්ට අක්ෂණයන්ගේ මිදිච්ච අවස්ථාවේ, මේ දුෂ්ට අක්ෂණයන්ගෙන් මේ කඩ සම්පත්තියේ මිදිච්ච අවස්ථාවේ හැම දිනාම කල්පනා කරගත යුතු වන්නේ මේ හිමිදිරි උදාසන අපිට ලැබුණු මේ ඉතාම දුර්ලභ අවස්ථාවේ ප්‍රයෝජන ගැනීම සඳහා පමණයි. ඒ නිසා අපි මේ හිමිදිරි උදාසන අපේ පින්වත් හැම දිනාටම සිහිපත් කරනවා මේ අවස්ථාව තුළදී ඒ කඩ සම්පත්තියට පත් වෙලා සිටින අවස්ථාව තුළදී හැම දිනාටම සිහිපත් කරන්නේ තමන්ගේ ජීවිත ආලෝකවත් කරගන්න මේ උතුම් කාලය ශ්‍රමය ධනය වියපහදම් කිරීම සිද්ධ කරමින් උතුම් වූ බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් උන්වහන්සේලා ගමන්ගත් මාර්ගයේ උන්වහන්සේලා සොයාගත් මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය කරන ඒ සියලු කටයුතු සූදානම් කරගනිමින් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය ලෞකික ජීවිතය සාර්ථක කරගන්න කියන උතුම් ප්‍රාර්ථනෙ සිහිපත් කරමින් හැම දිනාටම අපි බුද්ධාදී රත්නත්‍රය ආශිර්වාදී ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.